කියා දෙන්න ආදරේ තරම් කතාවට ගොඩක් ආදරය කරනවා, ගොඩක් ආදරෙන් පිළිගන්නවා channel එකට. ඉතින් මම මේ video එකෙන් කතා කරන්නේ නිර්වාන්ව විවාහ කරගන්න තීරණය කරපු නැහැට ඉදිරියේදී වෙන කරදරයක් සම්බන්ධව. ඉතින් video එකට යන්න කලින් ආදරණීය ඉල්ලීමක් කරන්න කැමති. ඒ තමයි video එක බලලා කුතුහලයක් ඇති වුණා නම් ආටත් පුළුවන් channel එක subscribe කරලා මාත් එක්ක සම්බන්ධ වෙන්න. ඒ වගේම ලයික් කරන්න, කමෙන්ට් කරන්න, තවත් නොදන්න යාළුවෙක්ට දැනගන්න ෂෙයා කරන්න. ඉතින් ඔයා මේ වෙනකොට දන්නවා නේද ගත්තේ වැරදි තීරණයක්. ඒකට හේතුව තමයි නිර්වාන් තවත් කෙනෙක්ගේ පෙම්වතෙක්. හැබැයි එහෙම තියෙද්දී ඇයි මේ නේහ නිර්වාන්ව කසාද බඳින්න මේ තරම්ම කට්ටක් කන්නේ? ඕනෑම කෙනෙක්ට ඒ විදිහට හිතන එක සාමාන්‍ය දෙයක්. ඉතින් අනුත්තර වගේ වෙලා ඉන්න නිර්වාන්ව කසාද බඳින්න ඒ තරම් හිතන එකේ කිසිම වැරද්දක් නෑ කියලයි ඔන්න ඉතින් අපිට පේන්න තියෙන්නේ. ඉතින් කොහොම වුණත් දැන් හදිසියේම තමන්ගේ අම්මටයි තාත්තටයි දෙන්නටම හොරෙන් මේ නේහ ගත්තේ වැරදි තීරණයක්. කොටියම කියනවා නම් ඔයා දන්නවනේ අර ලෝයර්, ඒ කියන්නේ නේහගේ හොඳම මිතුරිය. ඉතින් මෙන්න මේ මිතුරියට ආරංචි වෙනවා නේහ මේ කරන්න ගිහිපු හිතුවක්කාර වැඩේ ගැන. ඉතින් මේ ගැන දැනගත්ත වහාම අනිවාර්යයෙන්ම නේහට බන්නව විතරක් නෙවෙයි මේ පිළිබඳව නේහගේ අම්මටත් ඒ නිසාම දැනගන්න ලැබෙනවා. ඉතින් මේකත් එක්ක ඇත්තටම නේහගේ අම්මට ඇති වෙන්නේ හරිම වේදනාවක්. මොකද තමන්ගේ දරුව කසාද බඳින්න ඕනේ. ඒ වුණාට මේ වගේ හිතුවක්කාර විදියට නෙවෙයි කියන එක පැහැදිලිවම පුංචි කාලේ ඉඳන්ම නැහැට පැහැදිලි කරලා දීලම දැන් වචන කොච්චර නම් නාස්ති වෙලාද කියලා තමයි ඇත්තටම නේහගේ අම්මට හිතෙන්නේ. ඉතින් දැන් මේ ගැන දැනගත්ත වහම අවංකවම කියනෝ නම් නේහත් එක කතා කරනවා විතරක් නෙමෙයි අවංකවම නේහට ආදරෙන් කතා කරලා මේ දේවල් තේරුම් කරලා දීලම ඇත්තටම කියනෝ නම් නේහගේ අම්මට එපා වෙලා තਿੱත් වෙලයි තියෙන්නේ. ඒ කියන්නේ ඉදිරියට අනිවාර්යයෙන්ම නේහ අම්මගෙන් කනේ පාරක් කනවා කියන එක නම් අපිට විශ්වාසයෙන් ඔයාට කියන්න පුළුවන් වෙනවා. ඉතින් විශේෂම දේ ගත්තතින් එහෙම තමන්ගේ එකම දුවට මේ වගේ පහර දෙලා සතුටින් ඉන්න මේ අම්මට පුළුවන් කමක් නැහැ. ඕනෑම අම්ම කෙනෙක් එහෙමයි. ඉතින් ඒ උනර තමන්නයි තමන්ගේ දුවට ගැහුවේ කියලා තමන්න දුක් වෙනවා. අනිත් එක තමයි මේ නේහගේ හිතුවක්කාර වැඩවලට තමනු වග කියන්න ඕන නේද කියලා සම්පූර්ණයෙන්ම හිතෙන්න තියෙන ඉඩ ප්‍රස්තාව ගොඩක් වැඩි කියන එක මේ වෙලාවේ මං ඔයාට පැහැදිලිවම කියන්න ඕනේ. ඉතින් දැන් ඉදිරියට අපිට මෙන්න මේ වගේ බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන්. ඒ තමයි නේහව වෙන රටකට යවන්න මේ බිස්නස් වලින් අයින් කරලා අනිවාර්යයෙන්ම තමන්ගේ මුළු පවුලම වෙන රටකට අරගෙන යන්න. ඇත්තම කියනෝ නම් නේහගේ අම්මා ඉදිරියේදී සැලසුම් කරන්නේ නේහගේ මේ හිතුවක්කාර වැඩ බලාගෙන ඉන්න බැරි නිසා.